දැන් ඒ තියෙන උපමාතික අපි ඡේද දෙකයි ඡේද ගීත දෙකයි මේ ඒවයි තියෙන උපමා අපි දැන් අඳුනගෙන ඉවරයි නේද? දැන් ඔය උපමා තිබෙන තැන්වල මේ මෙන්න මේ වගේ වචන යෙදෙනවා. ඒ වගේ අපිට අඳුර ගන්න ලේසි. වගේ මෙනි බඳු කෙබදු ලෙස පරිද්දෙනි ලෙස ලෙසිනි මෙනි පරිද්දෙනි වැන්න මෙනි වැන්න වැන්න ඔය වගේ වචන යෙදෙනවා නේද? වැනි සමහරට සේ සේ කියලා කියනවා. සේ වගේ මෙන් මෙනි සේ ලෙසින් පරිද්දෙන් වැනි නේද? ලෙසින් ඔය වගේ වචන යෙදෙනවා පුතේ. සමාන කිරීමට නේද? ඒ වගේ වචන යොදලා තමයි දෙයක් යම් කෙනෙකුට නැත්නම් යම් දෙයකට සමාන කරන්නේ. යම් දෙයක් යම් කෙනෙකුට හෝ යම් අවස්ථාවකට යමකට සමාන කරනවා නේද? උපමාවල හැටි එහෙමයි. ඉතින් යම් දෙයකට හෝ යම් කෙනෙකුට හෝ යම් අවස්ථාවකට හෝ යමක් සමාන කිරීමේදී ඒ සමාන කරන දෙය නේද? ඒ දෙය පුද්ගලයෙකුගේ හෝ ස්ථානයේ හෝ බාහිර පෙනුම එකටක ගැලපෙන්න ඕන නේද? ඒ පුද්ගලයයි එහෙම නැත්නම් ඒ දෙය එකටක ගැලපෙන්න ඕන. තේරුණාද? අපි එක ලියලම බලමුනේ ඒ ටික. එතකොට ඔයාලට තවත් තේරෙවි. ඒ වගේ පුදු තව එකක් කියන්න තියෙනවා. මේ උපමා අපි ඒ ගීතවලට හරි ඡේදවලට හරි කවිවලට හරි යොදලා තියෙන්නේ ඒවාගේ රසවත්භාවය වැඩි වෙන නිසා. රසවත්භාවය වැඩි වෙන තමයි ඒව දාලා තියෙන්නේ. දැන් අර උපමා යෙදුවට පස්සේ හරි ලස්සනයි නේද? කියවන්න ආසයි. ඒ උපමා වලින් අමුතු අර්ථයක් ඒ ඡේදේ එක ලැබෙනවානේ. ඒ ගීතවලට ලැබෙනවා. රසවත් වෙනවා. ඒක නිසා තමයි උපමා යොදන්නේ. ඒක හැබැයි හරියටම ගැළපෙන විදිහට යොදන්න ඕනේ නේද? නොගැළපෙන විදිහට යොදලා ගැළ හරියන්නේ නැහැ. එතකොට රසවත් භාවය නැති වෙලා යනවා. ඉතින් ඒ උපමා ටික අපි ඉඳන් ලියා ගන්න ඕන දැන් ඔයාලා. කොහොමද ලියා ගන්න? පැවරුම් පතකුත් තියෙනවා. පැවරුම් පත නම් මට ගෙදර වැඩක් විදියට දෙන්න පුළුවන්. මේ සින්දු ටික අපි ලියා ගන්න ඕනද? නෑ පුතේ, සින්දු ටික ලියන්න ඕන නැහැ. උපමා ටික තමයි ලියා ගන්න ඕන. ඔන්න මේ මේ ටිකත් ඔයාලා වෙනම ලියා ගන්න පොතුවක් ඇතුළේ. ශාන්ති මට තියෙන කපේ ඉන්න වැන්න
හොඳයි එහෙනම් මම නැවත පෙන්වන්නම් ඔයාලට. එතකොට ඔයාලට පුළුවන් ඉරියව්වින් නේද? මේ මම ඉරියව්වින් නම් ඔයාලා ලියාගන්න. උපමා විතරයි ලියන්නේ හොඳේ. Right. කවි ටික පසුව ලියමු. හොඳද? ඒවා දැන් ලියන්න යන්න එපා. ඒවා ඕනම් print කරලා ගන්නත් පුළුවන්. අපි බලමු මේ පළවෙනි එකේ තියෙන උපමා මොනවද කියලා. රෝස මල වගේ. හරි. ඕ ඒක ලියන්න පුළුවන්. එහෙනම් අපි ලියමුද? රයිට් මම ඉරියන් දින්න. රෝස මල වගේ.